सांगया අලුත්ම පාඩමක් පුතාව පටන් ගන්න යන්නේ සංඛ්‍යා අඩු කිරීම. සංඛ්‍යා අඩු කිරීම. අඩු කිරීම දෙක පාඩම හොඳද? අඩු කිරීම දෙක. හරි. අඩු කරන්න ඔයාලා දන්නවා මනෝමයෙන් අඩු කරන ගණන් හයක් දෙන්නම්කෝ සර්. මනෝමයෙන් අඩු කරන්න ගණන් හයක් දෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගනිමු මේක තියෙන්නේ හොඳේ. හොඳයි. හැබැයි ඒවා ඔයාලා ඇඟිලි වලින් ගණන් කරලා හදන්න බෑ. එතකොට ඉරි කෑලි ඇඳලා අඩු කරන්න බෑ. හොඳේ. පොතේ වෙන බෝල ඇඳලා අඩු කරන්න බෑ. මනෝමේ නේද තමන්ගේ හිතින්මයි මේක අඩු කරන්න ඕන. අඩු කරලා උත්තර දාම බලමු කවුද මුලින්ම කරන්නේ කියලා. හොඳයි මම බෝඩ් එකේ දානවා මෙන්න ගණන් 6යි දෙන්නේ. हदन पुलवा उत्तर पाठ मैन गाँव मैं पाठ पेंसला पाठ पेंसला हरिदान हर एवं सर उत्तर दाने पीतर दिल्ली आने हरिदी हरिदान होने वेदन मकल हदन होदाई दहाय पहा हरिमल पहाई दहाटेन हाथ कड़ कर हम दें दहाटेन हाथ आपस हाथ आवट पास दहा ओ नवे बिंदुआ
නවයයි. අඩු කරන්නේ නැහැනේ නේද? අඩු කරන්න දෙයක් නැහැ. එහෙනම් නවයයි. 9යි. හොඳයි. 9යි. හරි. තමගේ හරියට හරි දාගන්න පාට පැන්සලකින්. හොඳයි. එහෙනම් මනෝමය අඩු කරන්න පුළුවන් වෙන්න ඕන. හොඳද? මොකද ගොඩක් අපි හිතින් අඩු කරන්න පුරුදුනොත් තමයි පුතේ ඒක අපිට හොඳ. නේද? ඉක්මනටම එතකොට අපිට ගණන් හදන්න පුළුවන් හතර වසරේදී පහ වසරේදී නේද? ඒක පුරුදු වෙන්න ඕනේ. ඉරි ඇඳලා අඩු කරනවට වඩා බෝල ඇඳලා අඩු කරනවට වඩා නේද? ඇඟිලි වලින් මෙහෙම 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 අඩු කරනවට වඩා නේද? හොඳම ක්‍රමේ තමයි හිතින් එකවරම අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඉතින් අර ඉරි කෑලි ටික නැත්තම් බෝල හිතේ තියාගන්න පුළුවන්. නේද? එහෙම නැත්තම් තම තමන්ට ලේසි ක්‍රම අහු වෙනවා මේක ටිකක් කරනකොට. නේද? කම්මැලි නැතුව හිතන් පුරුදු වෙන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. දැන් මේක හරිනේ. නේද? මේක මම නිකම් පොඩි ක්‍රියාකාරකමක් කරේ. අපි පාඩමට යමුනේ. රයිට්. ඔව්. පරුවක් දාලා පාට පැන්සලකින් පරුවක් දාලා ලියමු මෙන්න මෙහෙම. इरटु मीटी असुरेन अडुकरमु इरटु मीटी असुरेन अडुकरमु एक यान पुते इरटु मीटी योदा आगेन නැතම් බීම බට වුණත් කමක් නැහැ. නේද? ඒව යොදාගෙන අපි අඩු කරනවා. ඉතින් ඉරටු මිටි තියෙනවා, තනි ඉරටු තියෙනවා නේද? මිටියක 10ක් තිබෙනවා. හොඳයි අපි ඉස්සර වෙලාම සර් ගානක් දෙන්නම්කො. නේ ඔයාල ලියන්න යන්න එපා මාතෘකා විතරක් ලියන්න. ඔන්න බැලුන් මාම කෙනෙක් හිටියා. හොඳද? බැලුන් මාම කෙනෙක් හිටියා. बैलून माम के अते तिबुना बैलून विसी हाया और मेतन तिबुना बैलून विसी हाया तेरना අපි බෝල 26 මන් දින්න ඕනේ මෙල 26ක් තියෙනවා කියලා දැන් ඔයාලා දන්න ඕන හොඳයි එයින් බැලුම් 12ක් මේ බැලුම් මාමා චූටි චූටි ළමයින්ට ඔයාලා වගේ විකුණුවා එයා සල්ලි වලට බැලුම් විකුණුවා නේද 26න් 12ක් විකුණුවා විකුණුවා නම් 12ක් 26න් බැලුම් මාමා ළඟ දැන් ඉතිරි වී ඇති බැලුම් ප්‍රමාණය කොපමණද කියලා ප්‍රශ්නයක් අහන. 26න් 12ක් විකුණුවා ඒ කියන්නේ අඩු වුණා. නේද? තිබුණේ 26යි මේ බැලුම් එකේ 12ක් මෙයා විකුණන ළමයින්ට. එතකොට කීයක් ඉතුරු වුණාද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හොඳයි කවුද දන්නේ? මේ අතරයි ඔයා ගන්නෙ කොහමද? මට උත්තරේපා කාරණා. උත්තරය හොයා ගන්න ක්‍රමය කියන්න. 26න් 12ක් අඩු කරනවා. Very good. 26න් 12ක් අඩු කරනවා. 26න් 12ක් අඩු කරනවා. එතකොට පුතේ අපිට මේ අහන්නකෝ. මෙන්න මේ විදිහට ලියා ගන්න වෙනවා. 26න් 12ක් අඩු කරමු. දැන් මේ පැත්තට අඩු කරන්න. නේද? දැන් ඉතින් මේක මනෝමයෙන් එකවරම කරන්න බෑ නේ අපිට කරන්න වෙන්නේ මේක කොහොමද ඕ මේ 26 තියෙනවනේ එකේවා මලෙන් දෙකක් අඩු කරනවා මුලින්ම අඩු කරනවා එකේවා මුලින්ම දැන් මම මේක ඉරටු මිටි වලින් පෙන්වන්නම් ඔන්න ඔයාලා මේ බලන්නකෝ ඉරටු මිටි වලින් 26 ඉරටු මිටි වලින් පෙන්වන්නේ බැලුම් මාමගේ බැලුම් ගන්න හොනේ
ඉරට මිටි වලින් පෙන්නුවොත් මිටි තියනවා දෙකක් ඇයි 10 ඒවා දෙකක් තියනවනේ නේද මිටි දෙකක් අපිට ගන්න පුළුවන් ඔන්න ඉරට මිටි දෙක දැන් අපි ඔබක් කරන්නට එපා එපා අහගෙන ඉන්න විතරයි තනි ඉරට 6 ඒවා 6 මෙන්න 1 2 3 4 5 6 ඔන්න ඉරට මිටි වලින් මේ බැලුම් මාමගේ බැලුම් ගන්න පෙන්නවා 26 නේද දැන් ඉතින් මේකෙන් 12ක් අඩු කරන්න ඕන දැන් උතේ මෙතන පේනවද ඔයාලට එකේවා 6න් එකේවා 2ක් අඩු කරන්න පුළුවන් නේ මෙතන එකේවා 6ක් තියෙනවා ඒ 6න් 2ක් අඩු වෙනවා ඔන්න මම සර්කල් දෙකක් කපලා දාන්න 1යි 2යි ඉතුරු කීයද ඈ 4යි 4යි එහෙනම් අපිට මෙතන මේ බලන්න එකේවා 6 ඔව් මේ තියෙන එකේවා එකේවා 6න් 2ක් අඩු කරා ඉතුරු 4යි නේද ඉතුරු 4යි මේ මෙතනත් මේ බලන්න ඉරටු මිටි වලින් කරත් අපට ඒ ගානම ලැබුණා නේද ඔයාලා මේ ගෙදරදී ඉරටු මිටි අරගෙන මේ ක්‍රියාකාරකම කළොත් ඒත් ඕකම ලැබෙනවා නේද 10 ඒවා ගොඩට වලට අපි අමු 10 ඒවා දෙකක් තියෙනවා उत्तर मैं उत्तर महान उत्तर देना දහයේවා දෙකක් තිබුණ එකක් අඩු වුණා අඩු වෙනවා කියන්නේ පුතේ අයින් වෙනවා නේද ඕන මකල දාන්න පුළුවන් ඕන ඉවත් කරන්න පුළුවන් නේ ඕන විකුණලා දාන විකුණනවා කියන්නේ අයින් වෙනවනේ නේද අඩු වෙනවා ඉවත් වෙනවා අයින් කරනවා අපි හොඳයි දහයේවා දෙකෙන් එකක් අයින් කළා එකක් ඉතුරුයි බලන්න මේක දෙකෙන් එකක් එකයි නේද උත්තරේ කීයද බැලුම් මාමා ගාව 14යි 14යි 14 ආ දැන් ඔයාලා මේක සටහන් කරගන්න නේද ඔන්න බැලුම් මාමා තනින්න පුළුවන් පැත්තක හැබැයි එයා මේ නේද ඒකට වෙලා ගන්න එපා මිලාගල් මෙපා මෙන්න ක්‍රම දෙක තියෙන අපි කරා සාමාන්‍ය ක්‍රමයට මෙතන 10 ඒවා නේද සාමාන්‍යයෙන් වල මේ විදිහට තමයි අඩු කරන්නේ ඉරටු මිටි ගත්තට පස්සේ අපිට ඒක ලේසි වෙනවා තව නේද ඇත්තටම ඉරටු මිටි අරගෙන කරනොත් ගෙදර ඔය අඩු කරන්න අපිට නේද ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන් හොඳයි දැන් අපි මෙතෙන්දී මතක තියාගෙන ඉන්න තව එකක් තියෙන පුතේ මුලින්ම අඩු කරන්න ඕන එකේවා නේද ඉරටු මිටි තමයි මුලින්ම මේ තනි ඉරටු තමයි මුලින්ම අඩු කරන්න එකේවා පස්සේ තමයි ඉරටු මිටි අඩු කරන්න හැබැයි ඒක අමතක කරන්න එපා හොඳයි ඔයාල සටහන් කරගන්න සර් ඔක ලියවන්නවා ඕ මේක සටහන් කරගන්න ලස්සනට මේ ඉරටු මිටි එහෙම පාටයසල් වලින් අඳින්න හොනේ හැබැයි ඉක්මනට අඳින්න ඕන වෙලා ගත කරන්න බෑ එකක් අඳිනව කල්පනා කර කර ඉන්නවා ආයි අඳින එහෙම බෑ එහෙම කරන්න වෙලා නෑ ඉක්මන ටක්ටක් ගාලා වැඩ කරන්න පටපට ගාලා වැඩ කරන්න ඕන හැබැයි ලස්සනට තියෙන්නත් ඕන හැබැයි පිළිවෙලට තියෙන්නත් ඕන හැබැයි ඉක්මන් වෙන්නත් ඕන ඔය ඔක්කොම එකට තියෙන්න ඕන සමහරු ලස්සනට වැඩ කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා එහෙම බෑ
ඉවරයි. හොඳයි. ඉවරයි. 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 හරි. හොඳයි. හොඳයි මෙන්න තනියම කරන්න. ඉවරයි සර්. තනියම කරන්න ගණම් හතරක් දෙන්න හතරක් නේද? සර් ඒ වලට වැටුම් ටිකක් දෙන්න ඕනද? නැ අම් මෙහෙම කරමුද? තනියම කරන්න එක ගණක් දෙන්නම්. ඒකට ඔයාලා වැටුම් ටිකක් අඳින්න. ඊට පස්සේ මම ආයිමත් ගණන් තුනක් දෙනවා. ඒ තුනට අඳින්න ඕනේ නැහැ. හොඳේ. මුලින්ම දෙන එකට අඳින්න. දැන් මම මේ දෙන එකට අඳින්න ඕනේ. මෙන්න දෙනවා. සර් තලිවරයි. right මේකට අඳින්න මේකට ඉලටු මිටි ඇඳට කමක් නැහැ. මේ පහලින් දෙන ගණන් තුන ඒව මුකුත් තෝන්නේ නැහැ නේද? ඒව අඩු කරන්න වල සාමාන්‍ය විදියට. ඉලටු මිටි අඳින්න ඕනේ නැහැ. අපි කොහෙන්ද ගණන් කමක් නැද්ද? ඔව් කියන්න පුතේ ආයිමත්. මේකට අඳින්න ඕනේ. මෙන්න මේකට අඳින්න ඕන මේවට එපා. හරි ඔන්න මාත් ඇඳා. බලමුද? හතෙන් දෙකක් කපලා දාමු. ඉතුරු කීයද?
එක දෙක තුන හතර පහයි. හතෙන් දෙකක් පහයි. පහයි. නේද? හරිම ලේසි. ආ පහෙන් හතරක් අඩු කරමු. එකයි දෙකයි. හරි සර්. එකයි ඉතුරුනේ නේද? පහෙන් හතරක් එකයි. එකයි. ඔව් 15යි. හොඳයි මේ ගණන් ටික. ඔව් ඒවට හරි දානවා අර පහල ගණන් වලට මම හරි දානවා. एक तुम्हें तू नम गान नोड है मोम इधर तो मिटी आंधी ने आन ने पाए ये वाटा होंडे इंदु दान सर सर ओ क्या कुता हाथेंगे काक में बैठते टके नोड दे आ ने 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 ये मोन ने මං හදලි බරයි. සේයි බරයි. ඔය අපි අනිත් පැත්තට විනාඩියක් දෙමු. විනාඩියක්. Hari sir. Hari sir. Hari. Hari sir. Hold on, I'm coming. You are sir. Hold on, here I'm coming. On the part pencil, I'm done. Hari done. Okay. Dekhe dekha. බින්දුවයි බින්දුවයි දෙකෙන් දෙකම අඩු වුණාම බින්දුවයි නේද හතෙන් දෙකක් පහයි හයි උත්තරේ 50යි හරි හරියට දාලා බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දුවයි බින්දුවමයි ඔව් නවයෙන් තුනක් අටයි හයයි හයයි අටයි हरिनाई लाख හසරගේ තුනෙන් තුනම තීනා ආ හොඳයි සේලි තුනෙන් තුනම තීනා සේලි තුනෙන් තුනම තීනා නාරෝගේ තුන්සගේ තුනෙන් තුනම තීනා හොඳයි තුනෙන් තුනම තීනා හරි හරි Very good, very good. Sir, when you get to Sir, set the gate to Nasa. We get to Nentuna at the Anama. May I hunt put up? Make a mamma then dinner. මෙහෙම හරහට මේ බලන්න තව ගණන් තුනක් දෙනවා හරහට නේ මේ කොහොමද කරන්නේ ඒ මේ වගේම එකක් තමයි හැබැයි ලියලා තියෙන්නේ මේ පැත්තට දැන් අපි උත්තරේ ගන්න කොහොමද
අර දැන් ඔන්න මතක් කරගන්න ඕනේ එකේවා තිබෙන්න තැන නේ දැන් 85 අහන් ඉන්න ඕනේ 85 එකේවා පහක් තියෙනවා එකේවා පහෙන් මෙතන තුනක් අඩු කරන්න ඕනේ නේද මෙතන තුනයි තියෙන්නේ එකේවා මෙතන එකේවා පහයි මෙතන එකේවා තුනයි මේ ඉරටු පහක් තියෙනවා තුනක් අඩු කරන්න ආ ඉරටු පහෙන් තුනක් අඩු කරන්න බලන්න දහයවා පැත්තේ උන ලියන්න. තේරුණාද? දහයවා පැත්තේ ලියන්න. ඔව් දහයවා පැත්තේ. හොඳයි මම තව ගණන් තුනක් දෙන්නම් බලමු කාටද කාගෙද හරියන්නේ කියලා. ගයි. सर मुकुट पेन है තුනෙන් තුනයි. හොඳයි. දැන් තුන්සක් අතරින් මම මේ තව වැඩක් කියන්නම්.
දැන් ඔයාලට පේනවද පුතේ මේ දැන් අඩු කරන අඩු කිරීමයි එකතු කිරීමයි එකම එකක් ඒක මතක තියාගන්න දැන් මේක ඇතුලේ තියෙනවා එකතු කිරීමක් හොයාගන්නේ කොහොමද මේ බලන්නකෝ මේ උත්තරේට මේ 11 එකතු කරන්න මොකද ලැබෙන්නේ 91 ලැබෙනවා 91 ලැබෙනවා මේ බලන්න බිංදුවයි එකයි එකයි 8යි 1යි 9යි නේද බිංදුවයි 5යි 5යි 3යි 3යි 6යි 2යි 1යි 3යි 3යි 2යි 5යි එහෙනම් ඔයාලට තේරෙනවද එකතු කිරීම ඇතුළෙම තමයි අඩු කිරීමක් තියෙන්නේ අඩු කිරීම එකතු කිරීමයි එකට එක සම්බන්ධයි තේරුණාද එකට එක සම්බන්ධයි හොඳයි පුතේ එහෙනම් අපේ අද පාඩම මෙතනින් අවසන් වෙනවා හෙට